ශ්‍රී ලංකාවට ආවේනික වූ වදවියාමේ දැඩි තර්ජනයක් ඇති රතුදත්ත පුතේ පවස් සඳහන් ශාක්‍යයන් බොහෝමයක් අපේ රටේ තියෙනවා. It is commonly known as maduka, madkam, mahua, me or butter tree. බිඳුණු අස්ති 30 පෑයක් ඇතුළත සම්මත් කළ හැකි ආයුර්වේද වටිනාකමකින් යුක්ත මේ ශාක්‍ය කැඳුම් බිඳුම් වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිතා කරන ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් ශාක විශේෂය. ඔබ ගසක් බේරා ගනි නම් ඔබ වෛද්‍යවරයෙකුට සමානයි. ඔබ ගසක් සිටුවයි නම් ඔබ මවකට සමානයි. ඔබ ගසක් කපා දමයි නම් ඔබ මිනිමරුවෙකුට සමානයි. දිලීනියා රෙතුසත් තුන් කියන ගොඩපර ශාකය හිරුහෙළිය හොඳින් අවශෝෂණය කිරීම සඳහා හොඳින් නතුපතරලා විදින ශාකය. ඒ වගේම ඒකේ විශේෂ ලක්ෂණයක් තමයි දාර සහිත පත්‍ර පිහිටා තිබීම. මෙම ලක්ෂණ හිරුහෙළිය හොඳින් අවශෝෂණය කර ගැනීමට උත්සේදනය පාලනයටත් ජලය පරිවහනයටත් ශාක පත්‍ර දක්වන අනුවත්. ඒ වගේම අපි මේ ගොඩපර ශාකය ගැන තවදුරටත් කතා කරොත් මෙම ගොඩපර ශාකය පංචාංගයේම ප්‍රයෝජනවත් ශාකයක්. සිංහල ආයුර්වේදයේදී ඊය ගොඩපර ගොඩ ගොඩපර විදිහට අපිට ගොඩපර ආකාර දෙකකින් දක්නට ලැබෙනවා. ඉතාමත් අලංකාර සුදු පැහැති මල් මෙම ගොඩපර ශාකයේ හටගන්නවා. ඒ වගේම ගොඩපර ගෙඩි අමුෙන් කොළ පැහැයටත් විදුනාම කහ පැහැයටින් අපිට දක්නට ලැබෙනවා. මෙම ගොඩපර පළ තුළ බීජ රාශිය තැම්පත් වෙලා තියෙනවා. කැඩුම් බිඳුම් අතිසාරය උණ මුඛ රෝග ඇදුම ඒ වගේම ඉසකස් ගැලවීම පිස්සොරි වැනි රෝග රාක්ෂයකට බෙහෙත් සෑදීම සඳහා මෙම ගොඩපර ශාකයේ ගෙඩි කොළ ඒ වගේම පොතු යොදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩපර ශාකයේ ලීනොත් අපිට ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. මේ ගොඩපරලි ඉතාමත් ශක්තිමත් ත්‍රිවර්ගයක්. ඒ නිසා මෙම ලී නිවාස සෑදීමේදී යටලි බාල්ක ලෙස භාවිත කරනවා. ඒ වගේම ගොඩපරලීයෙන් අලංකාරවත් ශක්තිමත් රූපබාන නිෂ්පාදනය කරන්න පුළුවන්. තවද ගොඩපර ගෙඩි, ගොඩපර මල් ව්‍යංජන විදිහටත් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩපර වගේ පංචාංගයේම ප්‍රයෝජනවත් ශාක ගණනාවක් අපේ රට තුල පවතිනවා. එම ශාක ප්‍රයෝජනයට ගනිමින් ඉදින් පරම්පරාවටත් සංරක්ෂණය කිරීම ඔබගේ මගේ මහඟු යුතුකමයි.